අයිබෝන් හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මට හිතෙන දේ වැඩසටහනත් එක්ක අපි අද කතා කරන්න යන්නේ පහුගිය දිනයක කැලණිය ප්‍රදේශයෙන් ඉතාමත් කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. ඒ තමයි තරුණයින් පිරිසක් එකතු වෙලා තවත් තරුණයෙක්ව ඝාතනය කරන අමානුෂික විදියට. ඉතින් මොකද මේ සිදුවීම ගැන හිතෙන්නේ? ඉතින් ඇත්තටම මේ සිදුවීම ගැන මචං මට හිතෙන්නේ මේක ඉතාමත් අමානුෂික කෝර ක්‍රියාවක් කියලා. මොකද තව මිනිහෙක්ට ගහන්න හිතෙනවා කියන්නේ ඇත්තටම මේක අපිට උනත් යම් රණ්ඩුවකට ගියාට පස්සේ අපිට යම් ෆීලිං එකක් ඇති වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට අපි ගහන්න ගියන් පස්සේ අපිට ක්‍රේන්ති ගියාම අපේ ශරීරය ශ්‍රාව්‍ය වෙන හෝමෝන් එක අපිට යම් ප්‍රෙෂර් එකක් ඇති වෙලා ෆීලිං එකක් ඇති වෙනවා. ඉතින් මේක ඕව ගියන් පස්සේ මේ වගේ මරණ සිද්ධ වෙනවා. නමුත් මේ වගේ දේවල් මින් ඉදිරියට සිදු නොවිය යුතුයි. මොකද මේක බුදුන් වැඩිය දේශයක්. ඉතින් අපි බුදුදහමත් එක්ක යන මිනිස්සු හැටියට මේ වගේ දේවල් සිද්ධ නොවිය යුතුයි. මොකද ඉතාමත් මං හිතන්නේ අපෙන් ගොඩක් බුදුදහම ඈත් වෙලා තියෙනවා. ඒ ඇත්තීමත් එක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මිනිහෙක් මේ විදිහට බෙල්ල කපලා මරන්න හිතනවා කියන්නේ මන්න හිතන්නේ ඒක ගැන මට ඇත්තටම කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේ ෆීලිං එක ඒ තරම්ම ප්‍රබල ෆීලිං එකක්. තරුණියක් වෙනුවෙන් කොල්ලෙක්ව මරනවා කියන්නේ ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. අනිත් එක එයාලගේ වයසත් එක්ක ඒ දවස්වල තියෙන ඒ හැඟීම් එක්ක මං හිතන්නේ මේ දේවල් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් තරුණයන්ට කේන්ති ගියාම ඒක පාලනය කරගන්න ගොඩක් අමාරුයි එයාලා ඉන්න මානසික තත්ත්වය අනුව. ඉතින් කොහොම වුණත් මේක වැරදි වැඩක්. ඔවුන්ට අනිවාර්යෙන් දඬුවම් දිය යුතුයි මගේ නම් අදහස. දඬුවම් දීලා විතරක් මදි මේ වගේ තරුණයන් පරිවාස භාරයට පත් කරන්නත් ඕනි. ඉතින් මේ සිදුවීම එක්ක තවත් සමාජයේ වැඩිම කතා වෙන දෙයක් තමයි අනියම් සම්බන්ධතාව කියන්නේ. ඒ ගැන මොකද හිතෙන්නේ? සාමාන්‍යයෙන් අනියම් සම්බන්ධතාවයක් ඇති වෙන්නේ ගොඩක් කරුණු කාරණා බලපානවානේ. එකක් අපිට තියෙන ලිංගික ආකර්ෂණය. මේ ලිංගික ආකර්ෂණයත් එක්ක තමයි ගොඩක්ම අනියම් සම්බන්ධතා ඇති වෙන්නේ. ඉතින් මේ ලිංගික ආකර්ෂණය ගත්තන් පස්සේ සැමියාගෙන් බිරිඳට ලැබෙන දේවල්, බිරිඳගෙන් සැමියාට ලැබෙන දේවල් නොලැබීම මත අනියම් සම්බන්ධතා ඇති වෙනවා. තවත් අයට දැන් සාමාන්‍යයෙන් අපි ගම්මු පොෂ්කාන්තාවක්. දැන් මේ කාන්තාව පොෂ්කාන්තාවක් නේ, අපොෂ් වෙලා මේක අප්දාලා මල විකාර ටිකක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට සාමාන්‍යයෙන් පොෂ් කොල්ලෙක්, ඒ කියන්නේ හොඳට මස් පිරු පිම්බිලා තියෙන කොල්ලෙක් දැක්කන් පස්සේ සාමාන්‍යයෙන් ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ මියගිය තරුණයා ඉතාමත් සිහින් දෑරි නෝමල් චරිතයක්. ඉතින් කොහොම වුණත් ඔහුත් අර තරුණියත් අර ඡායාරූපේ ඉන්න තරුණය හතර දෙනාත් ගත්තන් පස්සේ ඒ තරුණය හතර දෙනයි අර කට්ටියයි ඒ ගෑනු කෙනයි සාමාන්‍යයෙන් මැච් වීමක් වගේ එකක් තියෙනවා, ආකර්ෂණයක් තියෙනවා එයාලට. ඉතින් ඒ නිසා ඒ අනියම් සම්බන්ධතාවය ඇති වුණා කියලා කියන්න පුළුවන්. නමුත් ආදරේ නාමයෙන් අපි කෙනෙක්ට ආදරය කරනවා නම් අවුරුදු 8ක් ආදරය කරපු කෙනෙක් අර ලාබාල තරුණයෙක් වෙනුවෙන් අයින් කරනවා කියන්නේ ඇත්තටම ඒ ගෑනු කෙනා ගැන කියන්න දෙයක් නැහැ. මොකද කතාවට මේ හොමාරු වෙන කතාවත් එක්ක ඒ තරුණයා ඒ තරුණිය වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය මත ඒ තරුණිය මේ තරුණයාව අයින් කරා කියන්නේ මට නම් ඇත්තටම හිතා ගන්න බෑ ඇය මොන මානසික මට්ටමක ඉන්න කාන්තාවක්ද කියලා. ඇය වෘත්තියක් විදිහට රූපලාවන්‍යාගාරයක් කරන්නේ. ඇයට ඒ රූපලාවන්‍යාගාරය දාලා දීලා තියෙන්නේ මේ මරුව පුද්ගලයා කියලා කියනවා. ඉතින් ඒක තමයි ඔහුගේ කැපකිරීම. ඔහු ආදරය වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් ඔහු යන්නේ පල්සර් බයික් එකක වගේ ඔහුගේ බෙල කපලා දාලාපු වීඩියෝ එක එතෙන්දි රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ තරුණයන්ව අත්අඩංගුවට අරගෙන ඔවුන් පරිවාස භාරයට පත් කරලා ඔවුන්ව යහමගට ගන්න එක තමයි මම හිතන්නේ හොඳ. ඒත් එක්කම ඔවුන්ට කියන්න බෑ මොන වගේ දඬුවමක් දෙන්න කියලා. ඉතින් මේ වගේ මේක ඇත්තටම කුරිරු ඝාතනයක්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියන්නේ කියන්න වචන නෑ, කතා කරන්න වචන නෑ. නමුත් අනියම් සම්බන්ධතා මාතෘකාව ඒ ප්‍රශ්නෙට උත්තරය දෙනකොට අනියම් සම්බන්ධතා ඇති වෙන ක්‍රම බොහොමයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි තමන්ගේ පුරුෂයා පිළිබඳ මේ වගේ ආකර්ෂණයක් නැතිවීම. ආකර්ෂණය ගිලිහාට පස්සේ වෙන කෙනෙක්ට ආකර්ෂණය වීම මේ සිත පාලනය කරගන්න බැරි අයට සිද්ධ වෙන දෙයක්. ඉතින් තවත් අතකින් මේ ලිංගික ආකර්ෂණයත් එක්ක එක අයට විවිධාකාරයෙන් ලිංගික ආකර්ෂණ ඇති වෙනවා. සමහර අයට වැඩිහිටි කාන්තාවන් ආකර්ෂණය වෙනවා. සමහර වැඩිහිටි කාන්තාවන් කුඩා ළමුන්ට ආකර්ෂණය වෙනවා. ඔය වගේ විවිධාකාරයෙන් මේ අනියම් සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒත් එක්කම තමයි වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ගොඩක් දකින දෙයක් තමයි ලාබාල වයසේ තරුණයින්
ඝාතන වලට පෙළඹෙනවා වැඩි. ඒකම පරිවාස වලට යන ලාබාල තරුණ තරුණියන් වැඩි. මේ ගැන මොකද ඒකට බලපාන්නේ තනිකරම අධ්‍යාපන මට්ටම පවුලේ වටපිටාව පවුල් සංස්කෘතිය මේ හැම දෙයක්ම බලපානවා. සාමාන්‍යයෙන් දැන් අපි ගම්මු තනි වෙලා ඉන්න තරුණේ මේ තනි වෙලා ඉන්න තරුණයෙක් ගත්තන් පස්සේ ඔහු ඉන්නේ මොන මානසික මට්ටමේද කියලා දන්නේ ඔහු විතරයි. ඔහුට ඒ වෙලාවේ සමාජයෙන් ලැබෙන ප්‍රෙෂර් එක ඊට පස්සේ ඔහුගේ අධ්‍යාපන මට්ටම ඊට පස්සේ ඔහුට ඉගෙන ගන්න ලැබෙනවද මේ හැම ඉගෙන ගන්න ඉඩ පහසුකම් ලැබෙනවද මේ හැම කරුණු කාරණාවක් එකම ඔහු යම් ප්‍රෙෂර් එකකට පත් වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රෙෂර් එක මත අපි හිතමු ඔහු යම් ආදරයක් සොයනවා කියලා. ඒ කියන්නේ පවුලේ කට්ටිය ඔහුට ආදරය කරන්නේ නැහැ, ඔහුට ඉගෙන ගන්න සල්ලි දෙන්නෙත් නැහැ. ඒ මත ඔහු තව කෙනෙක්ගේ ආදරයක් හොයනවා. ඒ ආදරය මත ඒ තරුණියට තව තරුණියෙක් ලං වුණොත් සමහර විට ඔහුව මේ තත්වයට පත් කරන්න පෙළඹෙනවා. ඉතින් මේ දේවල් වෙන්නේ අපේ සාමාන්‍යයෙන් ගමේ ග්‍රාම සේවක ගිනන් හැම කෙනෙක්ම ගමේ ඉන්න තරුණයන් කී දෙනාද මෙයාලා මොනවද කරන්නේ මෙයාලට මොන දෙයද දෙන්න ඕනි කියන දේවල් හොයලා බලලා ඒ දේවල් හැම තැනින්ම හොයලා බලලා හදන්න ඕනේ. නැත්තම් සමහර දෙමව්පියන් ඉන්නවා දරුවෝ ගැන හොයා බලන්නේ නැහැ. දරුවෝ කොටුවට ගිහිල්ලා එක්කන් ගිහිල්ලා වගා කරලා එහෙම නැත්තම් දරුවෝ රැකියාවට යවලා ඔය වගේ නොඑක් නොඑක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ගොඩක්ම බලපාන්නේ මේ වගේ සිදුවීමක් සිද්ධ වෙන්න මේ තත්ත්වයකට පත් වෙන්න පළවෙනි එක අධ්‍යාපන මට්ටම, ඊට පස්සේ ඒ සමාජ සංස්කෘතිය. ගොඩක් ආගම දහමට නැඹුරු ළමයි මේ වගේ දේවල් වලට පෙළඹෙන අඩුයි. ඉතින් ඒත් එක්කම මානසික ආතතිය වගේ හේතුත් තියෙන්න පුළුවන් නේද? ඔව්, මානසික ආතතියට ගොඩක්පත් වෙන්නේ මම දැන් කලින් කිව්වා වගේ මේ සිදුවීම් එක්ක. ඉතින් කෙනෙක්ට යම් ප්‍රෙෂර් එකක් නේ මේ මානසික ආතතිය ඇති කරන්නේ. දැන් gedara pawule ප්‍රශ්නයක් තියෙනවා නම් බිරිඳ අපිට මොනවා හරි දෙයකට බයිනවා නම් අපිට ඒක ප්‍රෙෂර් එකක්. ඒ ප්‍රෙෂර් එක අපිට පාලනය කරගන්න බැරි වුණොත් එතන ලොකු කණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මේ වෙන්නේ. ඉතින් මේකට ගොඩක්ම බලපාන්නේ ඇත්තටම කිව්වොත් අධ්‍යාපන මට්ටම. ඉතින් මම කලින් කිව්වා වගේ ගමේ ග්‍රාම සේවක ඉඳන් හැම දෙයක්ම හොයලා බලලා මේ දේවල් හරියට බැලන්ස් කරලා කරන් යනවා නම් අපිට මේ දේවල් අඩු කරගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ග්‍රාම සේවකට ගිහිල්ලා බෑනේ මේ හැම කෙනාම හොයලා බලන්න. මේ වගේ දේවල් ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එහෙම සිද්ධ වුණොත් මේ වගේ දේවල් ඇත්තටම අඩු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ රට මේ තිබ්බතන්ටත් වඩා අඩි 100 ගානක් උඩ යනවා. මොකද හැමෝම එතකොට එක්කෙනා එක්කෙනා ගැන සොයා බලනවා. ඉතින් මේ දේවල් එක්ක අපේ රට මේ තිබ්බටත් වඩා උඩට යනවා. ඉතින් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ ආදර සම්බන්ධතාවයක් හේතුවෙන්. ඉතින් මේ ආදරය ගැන වර්තමාන සමාජයේ ප්‍රශස්ත මට්ටමක ඉන්නවද? ආදරය ගැන වර්තමාන සමාජයේ ගොඩක් දෙනෙක් ප්‍රශස්ත මට්ටමක නැහනේ. දැන් අපි පාසලක ගියොත් පාසලේ එක කෙල්ලෙක් ගත්තොත් ඒ කෙල්ල ගොඩක් කොල්ලෝ එක්ක යාළුවලානේ. කොල්ලෙක් ගත්තොත් ඒ කොල්ලා ගොඩක් කෙල්ලෝ බයිට් කරනවා. ඔය වගේ දේවල් තියෙනවානේ. ඉතින් ආදරය ගැන මේ සමාජයේ තියෙන අවබෝධය ඇත්තටම හීන වෙලා තියෙන්නේ. ගොඩක් අද ආදරය කියලා කියන්නේ ලිංගික ආකර්ෂණයට. කෑල්ලක් දිහා කෑල්ල කියලා හරි කොල්ලෝ ගැන කෙල්ලෝ කතා වෙනවා, කෙල්ලෝ ගැන කොල්ලෝ කතා වෙනවා. ඉතින් අපේ රටේ තියෙන පෙන්න ටෙලිඩ්‍රාමත් එක්ක ගොඩක් අයට මේ ආදරය කියන දේ ඇති වෙන හැඟීම් වැඩි. ඒ කියන්නේ ටෙලිනාට්‍යයක් දෙන්න ඕන විදිහට නෙමෙයි දෙන්නේ. ඒ කියන්නේ වයසට අදාළ දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට සමහර මේ මම දැකලා තියෙනවා සමහර ගෙවල් වල අම්මයි තාත්තයි එකට ඉන්නවා මේ කුඩා දරුවෝ දකිනවා. ඉතින් ඒව ගිහිල්ලා යාළුවොත් එක්ක කියලා ඊට පස්සේ ඒ ළමයින්ගේ ජීවිත විනාශ වෙනවා. ඉතින් ඒ වගේ හදන්න දේවල් ගොඩක් තියෙනවා. මේ දේවල් හරි හැටි ක්‍රියාත්මක නොවන හින්දා තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට මේ සමස්තයක් විදිහට ගත්තොත් හැමෝම කියන්නේ. ඉතින් අවස්ථාන වශයෙන් රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පරම්පරාව මේ විදිහට නීති විරෝධීව මේ වගේ ඝාතන සමාජයේ නොසන්ඩාල වැඩ කිරීම තුලින් රටේ අනාගතය විනාශ වෙනව නේද? අනිවාර්යෙන් ඒකට කියන්න තියෙන තින් මඩුවලගෙන් මේ ළමයින්ට තලන්නක තියෙන්නේ. ඉතින් මේ ඉගෙන ගන්න පුළුවන් වයසක ඉන්න දැනුගත් ළමයි කියලානේ සාමාන්‍යයෙන් බැලු බැල්මට හිතෙන්නේ. ඉතින් මේ තරුණියක් වෙනුවෙන් මේ තරුණයව ඝාතනය කරා කියන්න හිතා ගන්න අමාරුනේ සාමාන්‍යයෙන් කිව්වන් පස්සේ කෙල්ලෙක් වෙනුවෙන් මේ කොල්ලව මැරුවා කියලා. ඉතින් ඒ ඔය කතාව ලියලා තිබ්බේක මම සෝෂල් මීඩියා වල යනකොට හුවමාරු වෙනකොට කියෙව්වා. ඉතින් ඒ කතාවේ කියන්නේ මේ තරුණයා මේ කෙල්ලව ගෙදෙට්ට ගිහින් දාලා එනකොට තමයි මේ කට්ටිය ඇවිල්ලා මේ ගෙල කපලා මරලා දාන්නේ කියලා. ඉතින් මොකද එහෙම එතන පොඩ්ඩක් බලනකොට සාමහර විට මේ තරුණ අර හතර දෙනා මේ
කොල්ලට යම් බලපෑමක් කරත් දන්නේ නැහැ නේ මේ තරුණිය අතරපන් ඔබ මේකෙ පස්සේ තවත් එන්න එපා කියලා. එතකොට එතන වචන හොමාරෝ දුරදිග ගිහිල්ලා ඒ ඇති වෙච්ච ගැටුමත් එක්ක එතන තිබ්බ ෆීලින් එකත් එක්ක මේ තරුණයාගේ වෙල්ල කපලවද කියන්න දන්නේ නැහැ. ඔව් අපි දැක්කා මේ වීඩියෝ එක. ඒ සමහර පළාත් තියෙනවා ඇත්තටම මේ මිනිස්සු තනිකර ගේමට එන පළාත් තියෙනවා. අපේ රටේ ඒ කියන්නේ මේ සබරගමු පළාතේ ගත්තත් සමහර ගම්මාන තියෙනවා. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට යම් දෙයක් තේරුම් කරන්න අමාරුයි. ඒකොල්ලෝ ගහට කොස් ගහට දෙල් ගහ කිව්වොත් ඒකම තමයි. ඒක වෙනස් කරන්න අමාරුයි. ඉතින් මේ වගේ දේවල් එක්ක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. හැබැයි මේ තරුණයා ඝාතනය වීමේ සිදුවීමත් එක්ක ගත්තන් පස්සේ මේ තරුණේ මෙතන තිබ්බ ෆයිට් එකත් එක්ක තමයි මේ දේ වෙලා කියලා ගොඩක්ම දැනගන්න ලැබෙන්නේ මට. ඔව් අපි දැක්කා මේ වීඩියෝ පටයත් පසු ඊට පස්සේ අත්තනංගොඩ ගත්තට පස්සේ කොහොම හරි මේ වීඩියෝ එක සෝෂල් මීඩියා වලට ආවේ. අර තරුණයාව කපලා මරනවා අන්තිම හුස්ම හෙළන වෙලෙත් මැරිලාද ඌ මැරිලාද හුස්ම අදිනවද කියලා ඉවරලත් බලනවා වගේ මේ වීඩියෝ එකේ වචන ටිකක් ඇහුණා අපිට. ඉතින් එතන මම මට මේ වීඩියෝ එකේ එතන බෙල්ල කපු තරුණයා වීඩියෝ කරාද කියලා මට එච්චර අයිඩියා එකක් නැහැ. මොකද මාත් බැලුවා මේ වීඩියෝ එක මම එතන ගෑනුවා එහෙම කතා බහ කරනවා හැනවා. ඉතින් ඒවත් එක්ක ඒ තරුණයා එතන මේ එතෙන්දි ඒ බෙල්ල කපලා ගියාට පස්සේ වෙච්ච දෙයක් කියලා මට හිතෙන්නේ. කොහොම වුණත් ඒ තරුණයාගේ අම්මා තාත්තාද මොනතරම් දුක විඳින නැද්ද? අනිවාර්යයෙන්ම දරුවෙක් හදලා මේ දරුවා වයස තාම ජීවිතයෙන් භාගයයි ගිහිලා තියෙන්නේ. තව භාගය එහෙමම තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි මේ තමන්ගේ පුතාව මරුණන් පස්සේ අද ඒ අම්මයි තාත්තයි මොනතරම් දුකක් විඳිනවද? ඉතින් ඒ කිසිම දෙයක් ගැන හිතන්න නැතුව තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන අර කාන්තාව තනි කරම වග කියන්න ඕනි. අවුරුදු 8ක ආදරයක් නැති කරගෙනනේ මේ අවුරුදු 8ක් ආදරය කරපු කොල්ලව නැති කරගෙන මේ මාස දෙකෙන් තුනෙන් අනියම් සම්බන්ධතාවයක් ඇති කරගත්තේ නිසානේ මේ විනාශ වෙන්නේ. ඉතින් මේකට තනි කරම වග කියන්න ඕනි මේ තරුණිය. අනිත් එක අපි කෙනෙක් එක්ක යාළු වෙනවා නම් හොඳට හොයලා බලලා ඒ කෙනාව එක්ක යම් සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා නම් තමයි ගොඩාත්ම හොඳ. මොකද අවුරුදු 8ක ප්‍රේමයක් නවත්තලා ඒ ගෑනු කෙනා අනියම් සම්බන්ධතාවකට යනවා කියන්නේ ඇත්තටම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක. එතන ලොකු ප්‍රශ්නාත්මක නොගැලපීම කෙසේ වෙතත් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ තරුණියගේ මානසික මට්ටම. අනිත් එක එයා සාමාන්‍යයෙන් බියුටි සැලුන් එකේ කෙනෙක් කියන්නේ එන මේකප් දාගෙන කොයි වෙලාවෙත් එහෙම විදිහට කලිසම් එහෙම ඩෙනිම් එහෙම හොඳ ෆිට් එකට ඇඳලා සාමාන්‍යයෙන් ඇඟ පෙන්නගෙන හොඳ පොෂ් විදිහට එන්න බලන බියුටි සැලීම් වල ඉන්න කාන්තාවන්ට මේක මං හිතන්නේ හොඳ පාඩමක්. මොකද අපි දැකලා තියෙනවා මීට ඉහතදීත් මේ බියුටි සැලුන් එකේ කාන්තාවක් වෙඩි තියලා මරනවා, වෙඩි තියලා ඝාතනය කරනවා. මට හරියට නම් මතක නැහැ පාතාලේ යම් සම්බන්ධතා ඇති කරගත්තු කාන්තාවක්. ඉතින් ඒ හැමෝම පොෂ් විදිහට ඉඳලා ජීවිතේ විනාශ කරගත්තු එක තමයි ප්‍රතිඵලය තමයි මේ. අද ඉතින් අර කාන්තාවට ජීවිතේට මුහුණ දෙන්න බෑනේ. තවද කෙනෙක්ට මුහුණ දෙන්න බෑ. මොකද ඇත්තටම කිව්වොත් ජීවිතේ විනාශයි. අර තරුණයන්ගේ ඇට එහෙම වෙයිද නැහැ. ඔවුන් පරිවාසභාරයට යොමු කළ හරියට හරිමකට ගත්තොත් එහෙම වෙන එකක් නැහැ. නමුත් මම හිතන්නේ සමස්තයක් විදිහට ගත්තොත් මේ වෙද්දී වෙන්න ඕනි දේවල් සේරම වෙලා ඉවරයි. නමුත් අපරාධේ අර තරුණයාගේ ජීවිතේ ඔහුගේ දෙමව්පියන් අත කොච්චර දුක් වෙනවද? අරුවේ කඳා වඩා ගන්න කොච්චර මහන්සියක් වෙනවද? ඔව් ඒ මහන්සියත් එක්ක අර මිනිහ ගෙදර තියෙද්දි අර අම්මා කොච්චර කෑ ගහනවද අනේ මගේ පුතේ කියලා කෑ ගහන ඒ වීඩියෝ බලන්න බෑ. ඉතින් ඒ අම්මගේ වේදනාව කවදා හරි දවසක රිටර්න් එකක් විදිහට ඒ අදාළ කාන්තාවට සහ අර අනතුරු සිදු කරපු ඒ මරණය සිදු කරපු ඒ ඝාතනය සිදු කරපු කට්ටියට අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ ලෝකේ ධර්මතාවයක් කියලා එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන තරුණ පරම්පරාව ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ආදරය කියන එක හරියට තේරුම් අරන් ජීවත් වෙන්න. මොකද සමාජයේ හරිම විසයි. ඒ සමාජයේ ජීවත් වෙන එක ඉතාමත් ලොකු ගේම් එකක් කියලා ඉන්නවා. අපි දැන් පාසල් වයසේ සාමාන්‍යයෙන් මේ ලෝකේ දන්න එකෙක් ඉන්නවා නම් ඉස්කෝලේ ගිහිල්ලා දැන් මේ වීඩියෝ එක කවුරු හරි ඉස්කෝලේ ගිය එකේ බලනවා නම් එයාට යම් අයිඩියා එකක් ගත්ත හැකි. සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ 4-5 දින එක යාළු වෙලා. සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ 4-5 දින එක යාළු වෙලා. එක සිරා කරනවා කියනවා, අනිත් එක ජෝක් කියනවා. ඉතින් ඔය වගේ හෙන ආතල් කතා ඉස්කෝලේ ජීවිතේට අහන්න ලැබෙනවා. ඉතින් එහෙම ආපු චරිත තමයි මේ මෙහෙම වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඔයාලත් ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිට හොඳ කමෙන්ට් එකක් දෙන්න, ලයික් එකක් දාන් යන්න, ඒ වගේම JC Chatu News channel එක subscribe කරන්න. ඊගා වීඩියෝකින් ආයෙත් හමු වෙමු.
දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කළොත් අපි දාන උණුසුම් පුවක් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.